ුවරලියගෙන කතා කරන විට නිනන්තරේම හඳුන්වන්නේ සුන්දර නුවරලිය හැටියට. ඒ තිය පෙරද දවසක මේ සුන්දර නුවරලියේ අහන්නට ලැබුණ සුන්දර කතාවක් නෙවෙයි. පුද්ගලීන් රැසකට මරු හැදවා තවත් පුද්ගලීන් රැසක් තුවාල් ලැබූ ඉරුදින පාස්කු ප්‍රහාරයේ අවසන් පෝඩුවීම සිදු කර ඇත්තේ මේ සුන්දර නුවරලියේ යන්න. ඒ අසුන්දර කතාවයි. මරාගෙන මැරෙන බෝම්බ කල්ලියේ නායකයායයි කියන සහරාන්ගේ අනුපාමිකයෙකු බෝම්බ සම්බන්ධයෙන් විශේෂ දැනුමක් ඇති 24 හැවිරිදි පුද්ගලයෙකු ආරක්ෂකාංශ අත්අඩංගුවට පත්ව තිබුණේ කාර්ත කුටියේදී. ඔහුගේ සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමවලදී නුවරඑළිය පුහුණු කඳවුර පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා. රාජ්‍ය බුද්ධි අංශ විසින් මේ තොරතුරු නුවරඑළිය මූලස්ථාන පොලිසිය වෙත ලබා දීමෙන් පසු නුවරඑළිය මූලස්ථාන පොලිසිය යුද හමුදාව එක්ව තොරතුරු වලින් කියවුණු අදාළ ස්ථානය සොයා ගියේ පසුගිය 6 වැනිදායි. නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයේ දෙමහල් නිවසක් වූ මෙය ලැගුම් හලක් ලෙස භාවිතයට ගෙන තිබූ ගොඩනැගිල්ලක්. ඉඩම වටා කොළ පැහැති දැලකින් ආවරණය කර තිබෙනවා. මෙහි හිමිකරු එම බ්ලැක්පූල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. නුවරඑළිය නිවාඩු සමය වන විට සෑම දවසක් පාහෙම සංචාරකීන්ට කුලියට ලබා දීම සාමාන්‍යයෙන් සිදු කරනවා. මේ කුලියට ලබා දීම සිදු කරන්නේ සංචාරකයන්ගේ හැඳුනුම් පතක් ලබාගෙන එහි අංකය හා දුරකථන අංකය පමණක් සටහන් කර ගැනීමේ අනතුරුවයි. අදාළ කුලී විදල ලබා ගැනීමෙන් පසු ඉන් ඔබට කුලීකරුවාගෙන සොයන්නේ නැති තරම්. මේ බව ප්‍රයෝජනයට ගනිමින් ගම්පල ප්‍රදේශයේ මුස්ලිම් පුද්ගලයෙකු විසින් මේ තුන් මාසකට ඉහතදී මේ ලැබූ ඵල කුලියට ලබාගෙන තිබෙනවා. ඒ සිය පවුලේ අය නුවරඑළිය නිවාඩුවක් ගත කිරීමට පැමිණෙන බවත් අප්‍රේල් මාස දෙක රැඳී සිටින බවත් එහි හිමිකරුට පවසමින්. ඒ අනුව මාසකට ₹105,000 බැගින් මාස 3කට ₹115,000 වෙහිදී ලැබූ ඵල හිමියාට එකවර මුදල් ගෙවා තිබෙනවා. වසන්ත සමයේ මුස්ලිම් ජාතිකයින් පවුල් පිටි නුවරඑළියට පැමිණෙන බව ලැබූ ඵල හිමියාටද මේ කුලියට ගැනීම අරුමයක් නොවේයි. මෙසේ මෙම නිවාසයේ කුලියට ගැනීමෙන් පසු තවහින් ජමාත් සංවිධානයේ සහරාට් හෂින්ගේ අනුගාමිකයින් 38 දෙනෙකු නුවරඑළියට පැමිණ වෙනවා. ඒ මේ රැගුම්හලේ පැවැත්වෙන සහරාට් හෂින්ගේ කුඩු කඳවුරට සහභාගී වීමටයි. අලුයම නුවරඑළියට පැමිණෙන මොවුන් නුවරඑළියේ සිට බ්ලැක්පූල් දක්වා රැගෙන යාමට වෑන් රථ දෙකක් පැමිණෙන අතර ඊට ගොඩ වී කුඩු කඳවුර වෙතට යනු ලබනවා. එහිදී මොවුන්ට බෝම්බ පිළිබඳ දැනුම, ඉස්ලාමීය දේශන, වෙඩි තැබීම පිළිබඳ ඉගෙනුම ලබා දී තිබෙනවා. මේ සියලු පුහුණුවීම් ව්‍යවස්ථාව සිදු කිරීමට තවුහුත් ජමාත් සාමාජිකයින් පියවරගෙන තිබෙනවා. මේ නිවසේ නිරන්තරයෙන් පුද්ගලික ගැවසුනා තවට ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව එතරම් තැකීමක් නොකළේ මුස්ලිම් පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් සිටින හේයි. මෙම පිරිසට අවශ්‍ය සියලු දේ සපයා දී ඇත්තේ යවට පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු විසින්. මේ කඳවුරට සහභාගී වන්නන්ට එකිනෙකා හා කතා කිරීම තහනම්. ඔවුන් කළ යුත්තේ ඔවුන්ට පැවරෙන කාර්ය පමණයි. නුවරඑළිය වසන්ත සමයේ මෙම කඳවුරේ පුහුණු වී කළ තවහින් ජමාත් සහරාන්ගේ අනුගාමිකයින් අවසන් වරට මෙහි රැස් වැත්තේ ඉකුත් 17 වැනිදායි. එදින රැසූ සියලු දෙනා පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේ ඇතුළු සැලසුම් කර තිබූ සිසු ප්‍රහාරයන් පිළිබඳව මෙහිදී පෙරහොරුවක යෙදී ඇති බවටත් දැනගන්නට ලැබෙනවා. ඉන් අනතුරුව මොවුන් තම තමන්ට පැවරුණු කාර්යයන් වෙනුවෙන් විසිර ගොස් ඇති බවද කාතුකුටියේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා හෙළිකර තිබෙනවා. ඔහු මෙම පොදු කඳවුර සඳහා පැමිණ තිබුණේ අලුයම 4:30 බවටද අනාවරණය කර තිබෙනවා. නුවරඑළිය පුහුණුව ලැබුවන්ගෙන් එක් ඉලක්කයක් වී ඇත්තේ නුවරඑළියේ වසන්ත සැරිකිරීම බවත්, නමුත් කිසියම් කරුණක් මත එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවද වැඩිදුරටත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. මේ පුහුණු කඳවුර සෝදිසි කිරීමේදී සිටියම් තුනක් ආරක්ෂක අංශවලට හමු වූ ඇති අතර ලැබූ ඵලයේ හිමිකරු හා තවහි ජමාත් අනුගාමිකීන්ට ආවේදනය කළ පුද්ගලයන් දෙදෙනාද මෙහිදී අත්අඩංගුවට ගනු ලැබුණා. මෙම නුවරඑළියේ පුහුණු කඳවුර පිළිබඳ අනාවරණය වෙද්දී මඩකල්පුව වාලාචේක් ප්‍රදේශයෙන් සහරාන්ගේ තවත් පුහුණු කඳවුරක් පිළිබඳ තොරතුරු ලැබුණා. ඒ ඉකුත් 6 වැනිදාමයි. වවුරතේ පොලිසිය ඝාතනය කරපු පොලිස් නිලධාරී තිලනාගේ සිටිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින සහරාන්ගේ රියදුරු වූ කපූර් මාමාගේ ගත් තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වාලච්චේක පොලිසිය හා ආරක්ෂක අංශ එක්ව වාලච්චේක රිදී තැන්න ප්‍රදේශයේ අකර 25කින් සමන්විත ඉඩමක් සෝදිසියට ලක් කර තිබුණා. මහවැලි අධිකාරියට අයත් මෙම ඉඩම බද පදනම මත ලබාගෙන තිබූ අතර භූමියට එක් ගොඩ නැගිල්ලක් පමණයි තිබුණේ. ඒත් තවමත් ගොඩ නැගෙමින් තිබෙන අතර භූමිය සුද්ධ පවිත්‍ර කර තිබුණා. මෙහිදී PVC බට නල හා ජෙලනයිට් කුරු 236ක් ඇසිඩ් පුරවන ලද ගෝලියක් වළදමා තිබේදී ආරක්ෂකංශ විසින් සොයාගනු ලැබුවා. මේ ස්ථානයේදී භූගත පංකර සෑදීමටත් සහරාන් හෂීම් පෙරෙහිව යන පුද්ගලයින් මෙහි රඳවා තැබීමටත් සහරාන් හෂීම් සැලසුම් කර තිබූ බවත් තොරතුරු හෙළිව තිබෙනවා. මෙහිදී මෙම ඉඩම් හිමිකරුද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර ඉකුත් 5 වැනිදා මඩකලපුව කාතකුටියේ පොලිස් වසමේ තිබූ සහරාන් හෂීම්ගේ තවත් පුහුණු කඳවුරක් බව සැකකළ පරීක්ෂයක් සොයාගනු ලැබුවා. මුස්ලිම් ජාතිකයින්ගේ හදවත වූයේ කාතකුටියයි. රටෙහි ගස්වලින් සමන්විත කාතකුටිය පුරාම සිටින්නේ මුස්ලිම් ප්‍රජාවයි. මඩකලපුව පොලිස් විශේෂ කාර්ය බලකාය කාතකුටියේ පොලිසිය
බුද්ධියශයෙක්ව මෙම ස්ථානය සෝදිසි කරනු ලැබවා. මෙම ඉඩම 2017 වසරේදී මිලදීගෙන තිබුණේ කාතකුගේ පුද්ගලයෙකු විසින්. ඒ රුපියල් 17,000ක මුදලකට බව පැවසෙනවා. මඩකල්පුව පොක්කඩිචෝලේ මාර්ගයේ ගමන් ගන්නා විට හමුවන ඔල්ලිකුලම් ප්‍රදේශයේ අක්කර දෙකකට ආසන්න ඉඩමකට මෙම කුඹුරු කඳවුර පවත්වාගෙන ගොස් තිබෙනවා. හතර වටින්ම තහඩු ගසා වටකර තිබෙන මෙම ඉඩම පිටතට දිස්වූයේ ගොවිපලක් ලෙසටයි. අහස උසට ගිය පොල්ගස් අතරේ කෙසෙල් ගස තිබූ බව මෙම ඉඩමට ඇතුල් වූ පුද්ගලයින්ට පසුව දැනගන්නට ලැබෙන්නේ කම්බි ගැසූ වැටවල් කීපයකි. මේ ආරක්ෂක අංශවලට පුහුණු වීම ලබා දී බාධක තුලේ විකායාවට පුහුණුව ලබා දෙන ආකාරයකක් බව ආරක්ෂක අංශවලට නිරීක්ෂණය වනවා. එමෙන්ම මෙම ගොවිපොලේ තට්ටු හතරකට ආකාරයට සිහින් ගොඩනැගිලක් තනා තිබෙනවා. එහි එක් තට්ටුවක් ගොවිපලේ සිටි අයගේ නවත් ඇතිවීම සිටි අතර තවත් තට්ටුවක තිබුණේ විශාල වතුර ටැංකියක්. ඉහළම කොටසේ තනා තිබුණේ ඊට ගොඩවන විට අවට සියලු පරිසරය දර්ශනීය වන අයුරින්. සාමාන්‍යයෙන් මෙවැනි ගොඩනැගිලි සාධාරණයේ ආරක්ෂක අංශවලයි. විශේෂයෙන් කමාන්ඩෝ සෙබළුන්ට, පොලිස් විශේෂ කාර්ය බලකාය සෙබළුන්ට. සෙබළුන්ට පුහුණුව ලබා දීමදී කඹ දිගේ ඉහළම නැගීම හා ඉහළ සිටම ඉබට පැනීමටයි ඉන්න ඔවුන්ගේ බිය දුරන්වීම සිදු කරනවා. මේ ගොඩනැගිල්ලද සහරා විසින් එයටම පුහුණු වීම සඳහා යොදා ගන්නට ඇති බව ආරක්ෂකාංශ සැක කරනු ලබනවා. එමෙන්ම අන්තවාදීන්ට මෙම ගොවිපොලේ සිට බෝම්බ සෑදීම පිළිබඳ පුහුණුව ලබා දී ඇති බවටත් තොරතුරු හෙළිවනවා. සහරත් හෂීරියේ සොයුරා වූ විල්වාට එක් ඇසක් හා දෑතක තුවාල වූයේ මෙහි 2018 වසරේ බෝම්බ සෑදීමේදී බව ආරක්ෂකාංශ විසින් අනාවරණය කරගෙන තිබෙනවා. මෙහිදී තුවාල ලැබූ විල්වාට හත කුටියේ සිට ප්‍රශ්නාංග පලාතට රැගෙන ගොස් එහි රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දුන් බවද මේ වන විට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. මේ ගොල්පලේ තරම් කාලයක සිට බෝම්බ සෑදීම සිදු කළේ නම් බෝම්බයක් උපිරී ගොස් විල්වාන් තුවාල ලබා බස්නාහිර පලාතට ගෙන යන පත් කිසිදු ආරක්ෂක නිලධාරීන්ට නිරීක්ෂණය වීම හෝ තොරතුරු නොලැබීමද විමතියට කරුණා. මෙම සෝදිසි කිරීමේදී සැක කටයුතු කිසිවක් හමු නොවූ බව සඳහන් කරන පොලිසිය ගොවිපලේ හිතකරුව අත්අඩංගුවටගෙන තිබෙනවා. සහරාන් හෂීම්ගේ පූර්ව මධ්‍යස්ථානයක් ප්‍රතිපුවරට ආරක්ෂක අංශ විසින් සොයා ගන්න ලැබුවේ 2019 පළමු වස 16 වෙනිදායි. ඒ වනාත පිළිවෙල ලැක්කෝ අත ප්‍රදේශයේදී එහිදී අදවලතේ පුපුරණ ද්‍රව්‍ය අතුරු පුහුණු වීමට යොදා ගන්න උපකරණ රැසක් සොයා ගන්න ලැබුවා. ඉන් අනතුරුව හමුවේ කාතකුඹි ඔල්ලිකුලම් පුහුණු කඳවුර වන අතර පසුව එය හමුවේ ඉඩුවරලිය හා වාලච්චේරි පුහුණු කඳවුරු දෙකයි. ඒ අනුව මේ වන විට සහරාණියේ පුහුණු කඳවුරු හතරක් සොයාගෙන තිබෙනවා. කුරුණෑගල හා හම්බන්තොට ප්‍රදේශවලද මෙකී පුහුණු කඳවුරු පවත්වාගෙන ගොස් ඇති බවටද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා. හම්බන්තොටින් පුහුණු වූ සහරාණියේ අනුගාමිකයන් හතරෙකු ඉකුත් හත්වරදා කාතකුඹියේදී අත්අඩංගුවට පත්ව තිබුණි. එකී තොරතුරු තවදුරටත් තහවුරු කරනවා. තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.